ආයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණිඩම ගෙදර ප්‍රථමයෙන් රාත්‍රී පුවත් සිරස්තල වැඩි කල විදුලි බිලට එරෙහිව ජනතාව නැගිටි විදුලි බිල වැඩි කිරීම ගැන විපක්ෂය විවාදයක් ඉල්ලයි කංචනගෙන් දැවි තෙල් නැවක් ගැන බලාපොරොත්තුවක් පිරිපහදුව 15 වනදා ආරම්භ කිරීමට පියවර භූමි තෙල් 19 වනදා සිට අඛණ්ඩව ඉන්ධන ආනයනයට සහ බෙදා හැරීමට විදේශීය සමාගම් වෙත බලය ලබා දීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් මෙතෙක් සිදු කළ විශාලතම ඩීසල් වැටලීම හම්බන්තොටින් නොරොච්චෝලෙන් චීන කොවිඩ් පොකුරක් කොවිඩ් වැළඳුණු චීන ජාතිකින් 103ක් නොරොච්චෝලෙන් හමු වෙයි මාව ජනපති කලිත් සෝෂල් මීඩියා මාව නැති කලිත් සෝෂල් මීඩියා මෛත්‍රී කියයි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට දෙවන වර කියවීම සිකුරාදා 19 20 21 22 ගැන විජේදාස කතා කරයි පාර්ලිමේන්තුව පැසිස්ට්වාදීන්ගෙන් සහ ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් හමුදා නිලධාරීන්ට ජනපති උපහාර දක්වයි පාර්ලිමේන්තුවේ දූෂිතින්ගෙන් සහ හොරුන්ගෙන් රට බේරාගත් දවසට ජනතාව ජනතාවටම උපහාර පුද කරගනි අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත රජය විසින් ඊයේ දින විදුලි බිල වැඩි කිරීමට පියවර ගත්තා විදුලි බිල මෙලෙස වැඩි කිරීමත් සමගම ශ්‍රේෂ්ඨ රසක පිරිසට මේ වන විට දැඩි බලපෑමකට මුහුණ දීමටයි සිදුව තිබෙන්නේ මේ අතර මෙතෙක් සිදු කළ විශාලතම ඩීසල් වැටලීම හම්බන්තොට වරාය ආසන්නයේ සිදු කර තිබෙනවා එහිදී සුවගෙන ඇති ඩීසල් ප්‍රමාණය ලීටර 19000කට ආසන්නයි ඊයේ දින රාජ්‍ය විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් ශේස්ත්‍ර රසකට එමගින් බලපෑම් එල්ල වී තිබෙනවා විශේෂයෙන් ෆාමසි සිල්ලර කඩ සහ හෝටල් බොහෝමයක් මේ විදුලි බිල වැඩිවීම හමුවේ පීඩාවට පත්ව සිටින බව පවසනවා මේම ඉතින් ඉස්සරහට ඔහොම රඳා පවත්වගෙන යන්න බෑ අපිට අමාරුයි පොඩ්ඩ අඩු කරලා දුන්නොත් රඳා පවත්වගෙන යන්න පුළුවන් නැත්නම් ඉතින් ඉස්සරහට වාලා ඉතින් අපිත් පාරේ ත්‍රිවිල් කෝටයක් කරලා අල්ලගෙන යන්න තව තියෙන්නේ විදුලි බිල වැඩි කිරීමත් එක්ක කොහොමද කොමත් මේ බිල් එක වැඩි කරලා අපි දැන් කෝස්ට් එක වැඩි වෙනවා කෝස්ට් එක වැඩි වෙනවා ලාභයක් නෑ අපිට දැන් මේ විදුලි බිල වැඩි කරානේ 100 200 75 මොකද වෙන්නේ නෑ නෑ පොඩි අපිටම තමයි මේ ගෙසිද්ද වෙන්නේ කරන්ට් බිල වැඩි කරන්නේ මේම දැන් අපි ව්‍යාපාරික කරනවා අපිට එකපාරම මිල වැඩි කරන්න බෑ දැන් කෝල් ඩ්‍රින්ක් එකක් 100 නම් 100 තමයි දෙන්න ඕන ඕගොල්ලෝ කරන්ට් බිල වැඩි කරන්න අපිට කඩේ කරන්න අමාරු පාම්සියක් කරනකොට පාම්සියක යම් කිසි උෂ්ණත්වයක් තියෙන්න ඕන අපි ඒ සෙල්සියස් අංශක ප්‍රමාණයට අපේ කියන්නේ ඩ්‍රග්ස් හිම තියන්න ඕනේ ඒකට ඉතින් අපිට AC අනම්ම නම් හිම දාන්න ඕනේ එතකොට වැඩිපුර කරන්ට් එකක් දෙන්න වෙනවා නමුත් මේ කරන්ට් බිල වැඩි වුණාම ඒවට වැඩිපුර විදුලිය මේ විදුලියක් ආයෝජනය වෙනවා ඒතර ඒවට අපිට දරා ගන්න අමාරුයි කරන්ට් බිල වැඩි වෙන දේ ගැන අවිල්ලා අපිට ඉතන්න දෙයක් නැහැ මේ ආණ්ඩුව කරන්නේ නම් හරිම අසාධාරණයක් අපේ අවිල්ලා මේ ව්‍යාපාරය අවිල්ලා මුළුමනින්ම අවිල්ලා විදුලි බලයෙන්ම තමයි අපි මේ වැඩ හැම දෙයක්ම අපි කරන්නේ සාමාන්‍යයෙන් අවිල්ලා මේ 75%ක් 100%කින් වැඩි කරන එක අවිල්ලා හරිම අසාධාරණයක් බිස්නස් එක කරන්න ගොඩක් අමාරුයි මේ වැඩ කරන ගොල්ලොන්ට පඩි ගෙවන්න ඕනේ සාමාන්‍ය කස්ටමර් කෙනෙක් අපේ ටයර් එකක් ගත්තා නම් අපි අවිල්ලා යාට නිකන් උලන් ගාලා දෙන්න ඕනේ සතියට සැරයක් හරි දැන් ඒව අවිල්ලා කරගන්න බෑ අපිට එහෙම උලන් ගන්න බෑ මේ ඔක්කොම මිල වැඩි වෙලානේ තියෙන්නේ කොහොමද වැඩියෙන් ගෙවන්නත් බෑ අමාරු මේ දවස්වල තත්ත්වේ ගොඩක් භයානකනේ කම්පැනි දෙන මිලටනේ අපිත් විකුණන්න ඕනේ ඒ අපිට වැඩිපුර ලිය ගන්න බෑනේ කස්ටමර් ගාව මේ අතර අද පාර්ශව රැසක් මාධ්‍ය හමු කැඳවමින් විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා විදුලි බල තාමත්ම අසාධාරණ ලෙස ඉහළ දැමීමක් සිදු කරලා තියෙනවා මේ ඉහළ දැමීම තුළ කමියුනිකේෂන් හිමිකරුවන් වශයෙන් අපි පවත්වාගෙන ඉතාම අසීරුතාවෙන් මොකද ඔවුන්ට ඕන වෙලාවට තමයි අපිට විදුලිය දෙන්නේ මේ විදුලිය අපිටවන්නේ ඉතාමත් හොඳම වෙලාවන් ඕනේ අපේ ව්‍යාපාර වශයෙන් බැලුවොත් දැන් අපි දැක්ක මේ විදුලි බිල වැඩි වීම ගැන මහජන උපයෝගිතා කොමිෂනේ සභාපතිවරයා ඉතා පුරාජේරුවට කියන ඒගොල්ලෝ ඉල්ලපු තරම් අපි දුන්නේ නැහැ මිල වැඩි කරන්න කියලා නමුත් රුපියල් 175ක ප්‍රමාණයකින් මිල වැඩි වීම කියලා කියන එක කොයි තරම්ද කියලා තේරෙන්නේ නැති මිනිහෙක්ද කියලා අපිට හිතෙනවා මේ සභාපතිවරයා මොකද මෙයා මහ පොළොවේ දන්නේ නැද්ද මේ පොළොවේ පය ගහලා මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික දන්නේ නැද්ද විදුලි බල පනතේ 30 වෙනි වගන්තියේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ විදුලි බල මණ්ඩලය විසින් දරා ඇති පිරිවැය සාධාරණයි හැංගී යන්න ඕනේ කියලා මේ මිල වැඩි කිරීම සහ ඕනෑම දෙයක් සම්බන්ධයෙන් කටයුතු කරනකොට එතකොට අපි
අපේ දේවාලය ඇවිල්ලා මහජන උපයෝගිතා කොමිෂන් සභාවනේ. දැන් දේවාලය අපේ ඔළුව උඩට කඩාපහත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේ සභාපතිතුමාගෙන් ප්‍රශ්න කරන්නේ මේ සභාපතිතුමා මේ පිරිවැය ගණනය කර පදනම මොකද්ද කියලා රටට හෙළි කරන්න ඕනේ. විදුලි බල මණ්ඩලින් පැත්තෙන් කියනවා වසර 8කට වරක් තමයි මේ විදුලි බිල වැඩි වුනේ. ඒ සමග කරන්න ඕන කාරණයක් වසර 8ක් විදුලි බිල වැඩි කරන්නේ නැතුව ඇදගෙන ගිය එක සම්බන්ධයෙන් වක්කීම ගන්න ඕනේ ආණ්ඩුව. රටේ ජනමතයක් හදනවා විදුලි බල මණ්ඩලේ බලාගාරය හැදුවේ නැහැ කියලා. විදුලි බල මණ්ඩලේ මේ බලාගාර ගන්න විදුලි බල මණ්ඩලේ ඉංජිනේරු සැලසුම් හදලා දුන්නට පස්සේ ඒ සැලසුම් ක්‍රියාත්මක කරන තමයි පාර්ලිමේන්තුවක් තියෙන්නේ. ඔය ගුබ්බෑම තුළ ඔය තීන්දුව ගත්තා. මේ විදුලි ඉංජිනේරු තමයි මේක හවුල් කියන එක රටේම කට්ටිය දන්නවා. සමත් ඉංජිනේරු නෙමෙයි බොහොම ටික දෙනා. ඒ නිසා කරුණා කරලා විදුලි වල මණ්ඩලේ සභාපතිගේ ඉඳලා ඒ සියලු නිලධාරීන්ගේ වාහන භාවිතා කරනවා ඒව අඩු කරන්න. ඒ වගේම පෞද්ගලික ගොඩනැගිල්ල තමයි විදුලි මණ්ඩලේ සබ් ඔෆිස් දාලා තියෙන්නේ. ඒව වහාම රජයේ තියෙන ගොඩනැගිල්ල වලට ගේන්න. ඒ කියන්නේ විදුලි මණ්ඩලේ වියදම අඩු කරන්න. අතවශ්‍යම අපේ සංචාරක ව්‍යාපාරයට විදුලි බිල වැඩි වීමෙන් ඒක මරු පහවක්. ඒ කියන්නේ සංචාරකෝ ලංකාවට ඉන්නේ ගොඩක් අය බජට් කට්ටිය. ඒතර ඒ වගේ කට්ටිය ලංකාවට පැමිණීමේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අඩුවෙන් අඩු ලාභෙට. ඒතර එහෙම වෙනකොට අපේ ගාන අපිට වැඩි කරන්න වෙනවා මේ ලයිට් බිල්ත් එක්ක. සාමාන්‍යයෙන් අප අද ඔෆ් සීසන් පාවිච්චි කරන්නේ 740යි. සීසන් එකට 2000ක් විතර ඒක පාවිච්චි වෙනවා. ඒතර සංචාරක සීළු දෙනාටම මේක බලපානවා. අතවශ්‍යම අපිට සීළුම බඩු මිල ඉහළ යනවා. මේ අතර දිගු කාලීන පදනම යටතේ ඉන්ධන ආනයනය කිරීම හා බෙදා හැරීම විදේශීය සමාගම් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණයක් බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. නිදහස් සේවක සංගමේ සභාපති චේතිය බණ්ඩාර ඒකනායක සහ එහිලේකම් බණ්ඩාර අඹේ කුමර යන අය මෙම පෙත්සම ගොනු කර තිබෙනවා. පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ අමාත්‍ය මණ්ඩල තීරණය මුළුමනින්ම නීතියට පටහැනිව අත්නොමතික ආකාරයෙන් ගනු ලැබූ තීරණයක් බවයි. මේ අතර සංගව තිබූ ඉන්ධන වැටලීම පසුගිය කාල සීමාව පුරාවටම ක්‍රියාත්මක වූ අතර මේ වන විටත් එම සියලු වැටලීම් ක්‍රියාත්මකයි. මේ දක්වා දිවයින පුරා සමස්ත ඉන්ධන වැටලීම් 1387ක් සිදු කර ඇති අතර සැකකරුවන් 1321 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය පවසන්නේ. එම වැටලීම් වලින් පෙට්‍රල් ලීටර් 44,777ක් සහ ඩීසල් ලීටර් 155,502ක් මෙන්ම භූමිතෙල් ලීටර් 20,208ක් මෙලෙස පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ අතර මෙතෙක් සිදු කළ විශාලතම ඉන්ධන වැටලීම ඊයේ දින සිදු කර තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හම්බන්තොට දේවර වරාය ආසන්නයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකදී ලොරි රථ දෙකකින් ප්‍රවාහනය කරමින් තිබූ ඩීසල් ලීටර් 19,000ක් සමග පුද්ගලින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ඩීසල් තොගේ වටිනාකම රුපියල් 180කට අධික බවයි පොලිසිය පවසන්නේ. මේ අතර අදත් QR ක්‍රමය යටතේ ඉන්ධන ලබා දීම ක්‍රියාත්මකයි. QR ක්‍රමයේ හේතුවෙන් මේ වන විට පවතින දිගු ඉන්ධන පොලිම් කෙටි වී ඇති අයුරුද දක්නට ලැබෙනවා. මේ අතර අදත් විදුලි බිල වැඩිවීම සහ ඉන්ධන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා. අපි මීට පෙර දැක්ක මාස කාමාර කලින් පනත සම්මත වුණා. පනත සම්මත කරගත්තේ විදුලි බිල වැඩි කරන්නේ නැහැ කියලා. අර වනජීවී කියන අර කොටියෙක් ගැංගට පස්සේ ගහ කැපුවා ගහත් නැහැ කොටියත්. ඒ වගේ වැඩ කරන්න හදන්නේද? විදුලි බල සංශෝධන පනතයි විදුලි බිලයි අතර කිසි සංසන්දනය කරන්න අවස්ථාවක් නැහැ. කවුරුත් මෙතන කිව්වේ නැහැ විදුලි බිල මේ වැඩි කරන්න නැති වෙන්න පනතක් සම්මත කරන්න කියලා. බුදුමල්ලා ඒකට සහයෝගය ලබා දුන්නේත් නැහැ. ඒ සහයෝගයේ ඉල්ලුවේ පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් කරගෙන යන්න. ඒක කරගෙන ගියොත් එහෙම ඉදිරියේදී අපිට විදුලි බිල අඩු කරගන්න පුළුවන්. අගෝස්තු මාස 13 වන දින ඊළඟ බොරතෙල් නැව දිවෙනට ළඟා වීමට නියමිතය. එම බොරතෙල් තොගය ලැබීමත් සමග පිරිපහදුව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. අදානි ග්‍රීන් එනර්ජි ලිමිටඩ් ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. ඒ සම්බන්ධයෙන් මේ දක්වා අවසාන එකඟතාවයක් හෝ එළඹ නොමැත. පහුගිය අවුරුද්ද ගත්තොත් එහෙම විදුලිය උත්පාදනය කිරීම සඳහා වැය වෙච්ච මුදල රුපියල් බිලියන 23.6ක් මාසිකව වැය වෙච්ච මුදල. අපිට ලැබෙන මුදල් වෙලා තිබුණේ ආදායම හැටියට රුපියල් බිලියන 21.7යි. අපිට උත්පාදන වියදමක් යනවා එක ඒකකයක් හදන්න සාමාන්‍යයෙන් දළ වශයෙන් රුපියල් 48ක්. මේ මිල සංශෝධනයෙන් පස්සෙත් උපරිම ගාණ බවට පත් වෙන්නේ රුපියල් 360යි. ඒකක 31 සහ 60 දක්වා 60කට අය කරපු උපරිම ප්‍රමාණය ඒ රුපියල් 280ක බිල තමයි රුපියල් 780ක් දක්වා වර්ධනය වෙන්නේ. ආගමික සිද්ධාස්ථානවලට ඒකකයකට අය කළ තිබුණේ ඒකක 30ක් දක්වා රුපියලයි 190යි. අපිට වියදම් වෙනවා රුපියල් 48ක්. ඔබතුමා කිව්වා ගෞතම් අදානි සමග එහෙම ගිවිසුමක් අත්සන් කළ නැහැ කියලා. විදේශීය ආයෝජකෝ කැඳවනවා අඩුගානේ අපේ හුස්ම ටිකවත් අපි ගන්න හුලන් ටිකවත් අයිති අපට තියෙනවා. ඉතින් මම පැහැදිලිව කිව්වේ ඩොලර් වලින් අපි ගන්නවා කියලා ගිවිසුමක් අත්සන් කළා නැහැ. නිකන් තියෙන හුලඟ නිකන් තියෙන ඉරාලෝකයේ තමයි තියෙන්නේ. හැබැයි නිකන් තියෙති අපිට ඉන්න පුළුවන් හුලඟ
වැඩි වැඩි අපිට ඉන්න පුළුවන් අවුවේ පිච්චි පිච්චි හැබැයි මේක අපි පාවිච්චි කරන්න නම් ආයෝජනය කරන්න පුළුවන් මිනිස්සු වෙන්න ඕන නිකන් අපිට තිබුණට වැඩක් වෙන්නේ නැහැ මේ මානසිකත්වයෙන් වැඩ කරලා තමයි අපි මෙච්චර අර්බුදයකට ගිහිල්ලා තියෙන්නේ පිරිපාදෝ වහලා තියෙන්නේ කෝටි 4ක බෝනස් දීලා තියෙනවා කෝටි 40ක් නේ පහුගිය කාලේ අතිකාල දීමනා වශයෙන් කෝටි 250ක් 300ක් අතර මුදලක් ගෙවලා තියෙනවා පිරිපහදුව වහලා තිබුණේ නැහැ මාර්තු සහ අප්‍රේල් මාසවල තිකුරාද සෙනසුරාද ඉරිදා කියන දවස්වල සේවය කරන පිරිස්වල තමයි අතිකාල දීමනා ගෙවලා තියෙන්නේ දැන් තාමත් විදුලිය අකණ්ඩව දෙන්න බෑ විදුලිය ලැබුණා නම් මේක වැඩි කරේල සාධාරණ තමුන්නාන්සලා මේ අරගෙන තවත් හදන්න යන්නේ වෙනත් මංකොල්ලයක් මේ විදියට ගියොත් එම ගරු කතානායකතුමනි විදුලි බල මණ්ඩලයට තව මාසයක් යනකට විදුලි උත්පාදනය කරන්න බැරි තත්ත්වෙට පත් වෙනවා නොරොච්චෝලේ බලාගාරයෙන් පස්සේ මොකක් හරි එක බලාගාරයක් මේ රටේ හැදුවා නම් මේ ප්‍රශ්නේ එන්නේ නැහැ මම කැමති ගරු කතානායකතුමනි බිල වැඩි කරන්න නැතුව ඉන්න විපක්ෂ ඉන්න කට්ටිය කියන්න කොහොමද මේකට මුදල් ටික හොයාගන්නේ කියලා මේක කවුරු ආවත් මේ තීන්දුව ගන්නවා චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා හෙට දවසේ විදුලි බල ඇමතිවරයා වුණොත් ඔය කතාව නෙමෙයි කියන්න වෙන්නේ දහනවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබට ගොස් නව සංශෝධන හතක් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා 22 වන ව්‍යවස්ථා සංශෝධනයේ උවහොත් එය 21 වන ව්‍යවස්ථා සංශෝධනයේ ලෙස හඳුන්වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිකුරාදා සිදු කරන බවයි කතානායක මහින්දයාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ යෝජනාංක 2 අධිකරණ ඇමතුමා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි දෙවනි වර කියීම කවදාද මෙතර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දැනුම් දීමට අද අධිකරණ අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නොතිබුණු ඉන් ඔබට ගියපු දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ කිහිපයක් අපි මීට ඇතුල් කරලා තියෙනවා පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරන පනතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද කියලා තර්ක කරන්න අභියෝගයට ලක් කරන්න ජනතාවට අයිතියක් තියෙනවා ඒ අයිතිය ක්‍රියාත්මක කරන්න නම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනේ සිට දින 7ක් ඇතුළත ඉල්ලීම කළ යුතුයි අපි ඒක දින 14ක් දක්වා දික් කරලා තිබෙනවා ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට වැඩි වශයෙන් සහභාගී වීමේ අවස්ථාවක් ලබා දීම විදිහට තමයි අපි ඉදී සිද්ධ කරලා තියෙන්නේ 20 වෙනි සංශෝධනය ඉවත් කරනවයි කියන කාරණේ කියවෙනවා නමුත් අපි 20 වෙනි සංශෝධනය මුළුමනින්ම ඉවත් කරන්නේ නැහැ 20 වෙනි සංශෝධනයේ ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ තිබෙන කරුණු කීපයක් තියෙනවා ඒවා අපි ආකාරයට පවත්වගෙන යනවා ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ පක්ෂ 10 නියෝජිතයින් ඊයේ විශේෂ සාකච්ඡාවක නිරත වී තිබෙනවා එහිදී සර්වපාක්ෂික ආණ්ඩුව සහ රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ මේ අතර මෙම පක්ෂ 10 එක්ව පිහිටුවා ගැනීමට නියමිත නව සංධානයේ නම ලබන 21 වනදා එළිදක්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානක්කාර ප්‍රකාශ කළේ සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡා රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින කිහිපය පුරාම පැවැත්වුණා. සමගි ජනබලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ සහ කණ්ඩායම් රැසක් මෙවැනි විට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර අවසන්. කෙසේ වෙතත් ජාතික ජනබලවේගය ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට සහභාගී වන්නේ නැති බවයි ඊයේ ප්‍රකාශ කර සිටියේ. ඔවුන් සිය යෝජනා සහ අදහස් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දීමට තීරණය කර තිබෙනවා. මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ පක්ෂ 10 නියෝජිතයින් ඊයේ සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදී සර්වපාක්ෂික ආණ්ඩුව සහ රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. අපි ගෝඨාභය ජනාධිපතිතුමාට සර්වපාක්ෂික ආණ්ඩුව බිහි කළ යුතුය කියන සංකල්පය ඉදිරිපත් කරලා මේ වෙනුවට මාස 4කට වැඩි අපි යෝජනාවලියක් ඉදිරිපත් කරා. ඊට කලින් මාර්තු 2 වෙනිදා මුළු රටම හරිමගට කියලා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යන්න අපේ විසඳුම් යෝජනාව ජනගත කරා. නමුත් මේ වෙනතුරු යෝජනාවලියක් ඉදිරිපත් කරනවා වෙනුවට අද මට පේන්නේ කේවල් කිරීම යන්නේ. ඕගොල්ලන්ට ඇමති දූර කීයක් ඕනේද? අහවල් එක දුන්නොත් කොහොමද? මං හිතන්නේ මේ ඇමතිකම් තනතුරු බෙදා ගැනීම කේවල් කිරීමේ පහත්තනින් අපි උඩට ඇවිල්ලා ඇමති තනතුර බෙදාගන්නේ කොහොමද කියන එක නෙවෙයි වැඩපිළිවෙල මොකක්ද කියන එකට සීළු දෙනාගේ අවධානය යොමු වෙන්න ඕනේ. තාමත් මම නම් දකින්නේ බල අරගලයේ මිසක් සාමූහිකව මේ රට මේ නරාවලෙන් ගොඩ ගන්න ඕනේ කියන හැඟීමවත් තාම අපේ රටේ දේශපාලන නායකයන්ට ඇවිල්ලා නැහැ. ඉතාම අවසනාවන්ත රටේ දැන් ඇති වී තිබෙන පහළ මධ්‍යම පන්තික සහ ඒ වගේම පහළ සමාජ තීරුවලට ඇති වී තිබෙන පීඩනය සම්බන්ධයෙන්
අපි රජයට යම්කිසි බලපෑමක් කළ යුතුයි කියලා තීරණය කළා. ඒ අයට යම්කිසි සහන ලබා දීමේ වැඩපිළිවෙලකට යන්න විදුලි බල ගාස්තු ඉහළ දැමීමේදී අර ඉතාම සුළු සාමාන්‍ය එකක 30ක වගේ සීමාවක ඉන්න අයට පවා විශාල වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ අයට යම්කිසි සහනයක් දිය යුතුයි. ඒ පිළිබඳ රජයට බලපෑමක් කරන්න අපි තීරණය කළා. ඒ වගේම පක්ෂ එකමුතුවෙන් ගොඩනගනු ලබන නව සංධානය ඉදිරි සති දෙක තුන ඇතුළත එළි දැක්වීමටත් අපි තීරණය කළා. අපි කියන්නේ සර්වපාක්ෂික වැඩපිළිවෙල මුලින්ම අවශ්‍යයි. ඒ වැඩපිළිවෙල මත තමයි එකගතා පාලනයක් පිහිටවන්න ඕනේ. මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන්නේ මේ ඇමතිකම් බෙදා ගන්න, තනතුරු බෙදා ගන්න, එහෙම නැත්නම් ජනාධිපතිතුමාගේ ඊළඟ අවුරුදු දෙකහමාරක කාල සීමාව යහමෙන් දෙමින් ගත කරන්න, එහෙම නැත්නම් මේ හදන පොහොට්ටුවේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයා පත් කර ගැනීමේ අභිමතාර්ථ හුට චන්දිපයගේ අභිමතාර්ථ සාධනය කර ගන්න එකක් නොවිය යුතුයි. ඒක නිසා ජාතික වැඩපිළිවෙලක් එකිනෙකට වැඩපිළිවෙලක් හැදෙන්න ඕනේ. මේ අතර මෙම පක්ෂ 10 එක්ව පිහිටුවා ගැනීමට නියමිත නව සංධානයේ නම ලබන 21 වෙනිදා දනුම් දෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ. මේ සංධානය එළිදැක්වීමේ කටයුත්ත සංවිධානය කරන්න ලෑස්ති කරලා තියෙනවා 21 වෙනිදා. විපක්ෂයේ මන්ත්‍රීවරු සහ ඒතර ස්වාධීන වෙච්ච ඔබතුමාලත් ඉල්ලන්නේ සර්වපාක්ෂික වැඩපිළිවෙලක්. නෑ, අපි ඉල්ලුවේ ගෝඨාභයගේ. මෙයාගෙන් ඉල්ලන්නේ ගෝඨාභය ඒක මේ කට්ටි පැනලා අපි පොකට් ගහලා රනිල් වික්‍රමසිංහගෙන ආවා. දැන් ඒව කතා කරලා වැඩක් තියෙනවද මෙයත් එක්ක? මෙයා ඔය ඒව කරන්නේ නැහැ නේ. ජාතික සභාවද අපට ඉඩ දෙනවා, අගමැතිපත් කර. එයා අගමැතිපත් කළා ඉන්න. සර්වපාක්ෂික ආණ්ඩුවකට දායකත්වයක් දක්වන්න බෑ. අපේ මිමි අනු එන්නේ නැත්තම් විපක්ෂයේ කාර්යභාරය අපිට. මෙවන විට සියලු වාර්තා බිඳනොමින් සියලු රේටින්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ගෙදර ගියොත් අඹු නසි, මග හිටියොත් තෝ නසි කියලා කියමනක් තියෙනවා. ඒ වගේමයි උණු හින්දා බොන්නත් බෑ, කිරි හින්දා අහක දාන්නත් බෑ කියලා අපේ ජනවහරේ ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා. මොන පැත්තෙන් ටෙලිවැකියට මාතෘකා හෙව්වත් ජනාධිපති රනිල්ගෙන් තොරව ලියන්නට අමාරුයි. ජනාධිපති රනිල් දැන් හරි ස්මාර්ට්. විශේෂයෙන් පෙර පව්වලට වන්දි ගෙවනවා වගේ අද අපේ හමුදාවට විශාල ගෞරවයක් ලබා දෙන්නට කටයුතු කරනවා. කාලයක් දේශපාලනය තුළ අපේ හමුදාව නිරන්තර හෑල්ලුවට ලක් කළ පක්ෂයක නායකයා ලෙස අද ඔහුගේ භූමිකාව හරි වෙනස්. එය අගය කරනවා. පෙර වැරදි හදාගන්නට ඕනෙම අයකුට අවසර තියෙනවා. ඉඩ දෙන්නත් අවශ්‍යයි. ඊයේ අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේදී අපේ පාර්ලිමේන්තුවයි ප්‍රජාතන්ත්‍රවාදයයි දේරා ගැනීමේ සහ ආරක්ෂා කරගැනීමට කටයුතු කළ යුද හමුදා නිලධාරින්ට ප්‍රණාමය පුද කරන්නට ජනාධිපති රනිල් ක්‍රියා කළා. සම්මාන දුන්නා. අපේ පාර්ලිමේන්තුව බේරගත්තේ ජනාධිපති රනිල්ට අනුව නම් ත්‍රස්තවාදීන්ගෙන්, පැසිස්ට්වාදීන්ගෙන්, ඇත්තම කිව්වොත් උද්ඝෝෂකීන්ගෙන්. ජනාධිපති වික්‍රමසිංහට සහ පාර්ලිමේන්තුවේ ඉන්න සමහරුන්ට නම් ඇත්තටම හුඟ දෙනෙකුට පෙනුනේම මේ කණ්ඩායම ත්‍රස්තවාදීන් ලෙස තමයි. ඒ ඉතින් ඒ අයගේ දැක්මනේ. ඇත්තටම දවසක් එනවා ඔය පාර්ලිමේන්තුවෙන් මේ රටම බේරගන්න අවශ්‍ය දිනයක්. දැන්ටමත් ඒ දිනය ඉතාම ආසන්නයි. එහෙම දිනයක් අවශ්‍යම වෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්න සමහර දූෂිතීන්ගෙන්, හොරුන්ගෙන් මේ රට බේරාගත යුතු දවස ආසන්න වෙමින් තිබෙනවා. සමහර විට ඊළඟ ඡන්දයේදී ජනතාව ඒ ගනුදෙනුව බේරගනීවි. එදාට ඒ කියන්නේ ඡන්දය නිවැරදිව භාවිත කරලා දූෂිතීන්ගෙන් රට බේරගන්න දවසට ජනතාවට පුළුවන් ජනතාවටම සම්මාන දී ගන්න, උපහාර පුද කරගන්න. මේ රට කෙසේ හෝ අප රැගෙන යා යුත්තේ එතනටමයි. දැන් මේ දවස්වල ලොකුම කතාව චීන නැව. අලිමදිවට හරක් කිව්වා වගේ ඒ අතර අද පකිස්තානු මිසයිල නැවක් ලංකාවට එන බවත් වාර්තා වෙලා තියෙනවා. මේ පාකිස්තානු මිසයිල නැව බංගලාදේශය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. නමුත් අපේ රටේ කොළඹ වරායට එන්නට අවසර දී ඇති බව තමයි වාර්තා වන්නේ. ඇත්තටම මේ චීන නැවේ කතාව තුළම අපට සිදුව ඇති වින්නැහිය අපේ රටේ දේශපාලනඥින්ගේ වැරදි තීන්දු නිසා හතර අතේ වඳින්නට වූ, දනගහන්නට වූ ශ්‍රී ලංකාව විග්‍රහ කරගත යුතුමයි. ඇත්තටම අප ජීවත් වන්නේ ධනේශ්වර ලෝකයක. ධනේශ්වර ලෝකයේ ආත්මය තමයි ලාභය. ලාභයෙන් තොර ලොවක් රටක් කොයින්දෝ කියලා අහන්නම වෙනවා.
බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය, ඇමරිකාව ආදී ඔය බටහිර රටවල් වගේම චීනය, ඉන්දියාව පමණක් නෙමෙයි බංගලාදේශය, මාලදිව ඉන පවා අද ගනුදෙනු කරන්නේ හුදෙක්ම ලාභය ආත්මය කරගෙන බව මතක තබා ගත යුතුයි. ඒ තමයි ධනේශ්වර ස්වභාවය. වර්තමානයේ වන විට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුරත්, රුසියාව චීනයේ ප්‍රමුඛ කඳවුරත් මේ ලෝකයේ තුල සිය බල පරාක්‍රමයේ පතුරවන්නට ක්‍රියා කරමින් ඉන්නවා. විශේෂයෙන් ආසියාවේ බලය සඳහා අරගලය ඇත්තේ චීනය සහ ඉන්දියාව අතරයි. ඉන්දියාව ඇමරිකානු බල කඳවුර තුල ක්‍රියාත්මක වනවා. විශේෂයෙන් ඉන්දියානු සාගර කලාපය තුළ සිය බලය පතුරවාලීමේ අරගලය ඒ බල ව්‍යාපෘතිය 1960 දශක දක්වා ඈතට දිව යනවා. එදා ඇමරිකාව සහ රුසියාව තමයි මේ ඉන්දියානු සාගරයේ බලය අල්ලා ගැනීමේ විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක කළේ. එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අපූරු යෝජනාවක් කරලා තිබුණා. ඒ ඉන්දියානු සාගර කලාපය සාම කලාපයක් කළ යුතුයි කියලා. නමුත් බොහෝ රටවල් ඒ යෝජනාව අගය කළත් එය ක්‍රියාත්මක වුණේ නැහැ. අදත් මේ ඉන්දියානු සාගරය තුළ බලය තහවුරු කරගැනීමේ අරගලය බල ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. දැන් එහිලා ප්‍රධානම සටන ඇත්තේ චීනය සහ ඉන්දියාව අතරයි. ඉන්දියාවට එහිලා වක්‍රව ඇමරිකානු සහය හිමිව තිබෙනවා. ඇත්තරම මේ ඉන්දියානු සාගර කලාපේ භූදේශපාලනය තුළ ශ්‍රී ලංකාව යනු අතිශය වැදගත්ම පිහිටීම ඇති රට. ඇමරිකානු නාවික හමුදා බල ඇණියේ අනදෙන නිලධාරී අඩ්මිරාල් හැරි බී හැරිස් පැවසුවේ ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ උපාය මාර්ගිකව වැදගත් වන කරුණු තුනකින් සමන්විත රටක් බවයි. ඔහු එක් කරුණක් හැඳින්වුවා, ඒ කරුණ තමයි පිහිටීම. ඔහු නැවත දෙවනි කරුණ හැඳින්වුවා, දෙවනි කරුණත් පිහිටීම. ඔහුගේ තුන්වෙනි කරුණ වුණේත් ශ්‍රී ලංකාවේ පිහිටීම. එක පිහිටීම, දෙකත් පිහිටීම, තුනත් පිහිටීම. මේ තමයි අපේ රටට ඇති වැදගත්කම. නමුත් අවාසනාවකට අප මේ පිහිටීම තුළ ලද ජයග්‍රහණයක් ඇත්තටම තීනතික් මානයකවත් නැති බව කිව යුතුයි. මේසා අපූරු පිහිටීමක ජීවත්වන අප එක පැත්තකින් චීනයට ණයයි, අනිත් පැත්තෙන් ඉන්දියාවට ණයයි, අනිත් පැත්තෙන් ණය නැත්තේ කාටද කියලා හොයාගන්න බැරි තරමටම ණයයි. අතිශය අපූරු පිහිටීම තුළවත් අභිමානයක් ගොඩනගා ගන්නට අපට බැරි වුණ බව පිළිගත යුතුයි. 1948 පසු ලෝකෙන් හිඟා කාලා තාවකාලික වින්දනයක ජනතාව ගිල්වා ලබා දුන් ස්වයං සතුට නිසයි අපට මේ කල ගියේ. දැන් ඇත්තටම අප මත වැටි ඇති මේ මහා ණය කන්ද හමුවේ චීන නැවට එන්න නොදීම තුළ චීනෙන් ලැබෙන්නට හැකි ණය හිර වෙනවාමයි. එන්න දුන්නොත් ඉන්දියාව තමන්ගේ හයිය පෙන්නනවා. මේ හැමෝම අපට හයිය පෙන්වන්නේ අද අප මේ රටවල ණය මත යැපෙන නිසයි. රටක් ලෙස තනියම නැගිටින්නට උත්සාහ කළේ නැති නිසයි. ඒ සඳහා දේශපාලන නායකත්වයක් ලැබුණේ නැති නිසයි. ඇත්තටම කිසිදු රටක් තරහ කරගන්නේ නැතිව තනියම නැගිටින්න පුළුවන් රටක් 2048 දී හදන සිස්ටම් එක දැන් ඇත්තටම මේ දේශපාලන බලධාරීන්වත් රටට කිව යුතුයි. ජනාධිපති රනිල්ට ඇත්තටම දැන් ඇති අභියෝගය ඔය පාර්ලිමේන්තුව තමුන්ලා කියන ආකාරයට ත්‍රස්තවාදීන්ගෙන් බේරගත්තා කියලා උදම් අනන එක නෙමෙයි. ඇත්තටම ඔය පාර්ලිමේන්තුවෙන් ඔය සිස්ටම් එක ඇතුළෙන් මේ රට බේරා ගැනීම සඳහා නිර්වචනයක් සොයා ගැනීමයි. චීන නැව සහ ඉන්දියානු බලපෑම ඒ සඳහා අපූරු අවස්ථාවක් කරගන්න කියලා අද ටෙලිවැකිය නිමා කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයේ දෙවන දිනය අදයි. මේ අතර පාර්ලිමේන්තුව තුළ පොදු දේපල පනත වළංගු භාවය පිළිබඳව අද වාද විවාද පැවැත්වුණා. ඊයේ දවසේ කියවුණා මේ පාර්ලිමේන්තු සභාගර්භය තුළ සහ පාර්ලිමේන්තුව තුළ පොදු දේපල පනත වළංගු නැහැයි කියලා. මිනී මැරීම්, පහරදීම්, මංකොල්ල කෑම් මේ සභාගර්භය තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? ඊයේ අඳුන ගුණවර්ධන කැබිනට් ප්‍රකාශකතුමා මේ පිළිබඳව ප්‍රකාශයක් කළා. කැබිනට් ප්‍රකාශකතුමා ඒ කරපු ප්‍රකාශය තුළ සමාජයට යන වැරදි පණිවිඩයක්. මන්ත්‍රීවරු කියලා කියන්නේ මේ රටේ අපරාධ නීතියට සියලු නීතිවලට යටත්ව ඉන්න පිරිසක්. නීතිය ගැන දන්න වගකීමක් ගන්න පුළුවන් කෙනෙක් ගන්න කැබිනට් ප්‍රකාශක
හැටියට මේ විහිළු කාර්යෝ දාලා අන්තිමට තවත් අපිව මේ හැල්ලු කරන්න එපා මේ රටේ ජනතාව ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද පනතක් තියෙනවා සුවිශේෂ වරප්‍රසාද ප්‍රමාණයක් පනතකින් හදලා දීලා තියෙනවා වරප්‍රසාද පනත යටතේ පාර්ලිමේන්තුවට එනකොට මන්ත්‍රීවරේ තමගේ ජනතාව වෙනුවෙන් රාජකාරී කරන්න අත්අඩංගුවට ගන්න බෑ ඉවරලා යනකොටත් අත්අඩංගුවට ගන්න බෑ එච්චරයි තියෙන්නේ වරප්‍රසාදය මේක ඇතුලේ අපරාධ නීතියට යටත් වෙන්නේ නැහැ කියලා නීතියක් නැහැ සීළු දෙන යටත් වෙනවා ජනාධිපතිතුමා කවුද කිව්වා රාජාසන කතාවක් කළා කියලා මම දැනන් හිටියේ නෑ රනිල් වික්‍රමසිංහ රජෙක් වෙලා කියලා දවසක් කැහැ ගන්න කිව්වා කවුද හොරා කියලා කැහැ ගන්න කිව්වා මහින්ද හොරා කියලා කැහැ ගන්න කිව්වා අගමැතිතුමා දැන් එන ජනාධිපතිතුමා ගැන දවසක් කිව්වා බැංකු හොරා කියලා කිව්වා මේ තියෙන ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතු වලින් එකක් තමයි අල්ල සහ දූෂණය අල්ලස් දූෂණ කොමිෂන් සභාවෙන් කතානායක තුමෙනි එක ප්‍රසිද්ධ දේශපාලඥයෙක්වත් මේ රටේ නීතිය මාර්ගයෙන් දනුවමක් ලැබලා නැහැ අපි 2015 දී 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදීත් පිළිගත්තා එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහිව ඇන්ටි කරප්ෂන් ලෝ ක්‍රියාත්මක කරනවා කියලා මේ වෙනකොට ඒ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය මේ වෙන විට අනුමත කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සකස් කරන අවස්ථාවේදී කිව්වේ මගේ බලතල ඔක්කොම ගන්න ඒවා පාර්ලිමේන්තුවට පවර්ලා දෙන්න දෙවෙනි නායකයෝ කොහෙද ඉන්නේ ඉතිහාසෙ පුරාම මේ මුල් ආසනයේ ඉඳගෙන කරපු රාජාසන කතාවලදී ප්‍රකාශ කරපු අදහස් මේ මහ පොළවේ යථාර්ථයක් බවට පත් වුණා නම් අද අපේ රට මේ මුහුණ දෙන පතුල නොපෙනෙන ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න සිදු වෙන්නේ නැහැ කියලා අපි කල්පනා කළ යුතුව තිබෙනවා විධායක ජනාධිපති තනතුරට පත් වෙච්ච බොහෝ දෙනෙක් ඒ තනතුරට පත් වෙනතුරු ඒ තනතුර ගැන බොහෝ දේවල් කියලා තිබෙනවා නමුත් බලයට පත් වුණාට පස්සෙ විධායක ජනාධිපති දුරය රසමසුවලක් හැටියට ඉතිහාසයේ පුරාම අත්විඳින හැටි අපිට දකින්න සිද්ධ වුණා මම ආසයි මතක් කරන්න කැමති ලතා වල්පොල ශූරින් ගැයූ ගීතය පෙරදිග මුතු ඇටයයි කියන ගීතයගේ ලස්සන වදන් පේලියක් තියෙනවා නැගී සිටිය හැක එක්සේ සත්වි පෙදී ගියොත් රටයයි සුන් වී කියලා ප්‍රේමදාස මහත්තයාගේ හැම රැස්වීමකම ගාපු ගීතයක් තමයි මේ ගීතය ප්‍රේමදාස මහත්තයා පුතාට එක තේරෙනවද දන්නේ නැහැ මම කැමති දකින්න සජබේ එක්සත් ජාතික පක්ෂෙත් එකතු වෙනවා වැඳලා ඉල්ලනවා සජබේ මන්ත්‍රීවරුන්ට පුළුවන් තාවම හරි මේකට එකතු වෙලා රට ගොඩනගන වැඩපිළිවෙලට එකතු වෙන්න මහජනතාව මේ වෙලාවේ ඉල්ලන්නේ අපි එකිනෙකා මැතිඅමතක බෙදා ගැනීමක් නෙමෙයි මහජනතාව ඉල්ලන්නේ ජාතික වැඩපිළිවෙලක් හදන්න ඒ වෙනුවෙන් අපි සම්පූර්ණයෙන් අපේ සහයෝගය දෙනවා කියලා අපි කිව්වේ යුවන් වෑන් සහ නෞකා මට තියෙන ආරංචිය විදේශ ඇමතිවරයාවත් දන්නේ නැතුව නිලධාරීන් විසින් මේ කටයුත්ත කළා මේ අවුල් කළයි කියන එකයි නැවතත් මුල සිට ජාත්‍යන්තර සමතා ගැන සිතා බලන්නට කාලය එළඹ තිබෙනවා මේ රටේ පවතින ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදය මේ සියලු ප්‍රශ්න විසඳීමට ජාත්‍යන්තර සහයෝගය නැතුව කොහෙත්ම අපිට පුළුවන්කමක් නැහැ අත්වශයෙන්ම ජනාධිපති තුමාගේ රාජාසන කතාව ඕට්ටු ආයට දුන්න හොඳ කණේ පහරක් අපි අප්පුඩි ගැහුවා අපිට ඕන ආර්ථික ප්‍රතිපත්තිය තමයි තුමා ඉදිරිපත් කරේ අපට ආරංචි දැනටමත් ගිහිල්ලා ඕට්ටුවේ කට්ටිය ජනාධිපති තුමාට කියනවලු ඇයි මේ සජබ පිටිපස්සෙන් ඔච්චර යන්නේ ඔය ඇමති කන් ටික අපිට දෙන්නකෝ කියලා කියනවලු මයින්ද හොරා කියලා අපිට කියලා දුන්නේ කවුද රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා දැන් ඒක වළංගුද රනිල් වික්‍රමසිංහ මහත්තයා මහ බැංකු හොරා කියලා කිව්වේ කවුද දිනේෂ් ගුණවර්ධන මහත්තයා එතකොට දැන් ඒක නැද්ද රනිල් වික්‍රමසිංහ මහත්තයා හිරේ දානකම් නින්ද යන්නේ නැහැ කිව්වේ කවුද මයින්ද අන්න අලුත් ගමගේ දැන් කොහොමද නින්ද යන්නේ මොලේ අමාරුවක් නැහැ කිව්වා රනිල් වික්‍රමසිංහ අගමැති කරන්න රෝහිත අබේ ගුණවර්ධන හරියටම තව දවස් 3කින් එතුමා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙලා මාසයක් වැඩ බලන ජනාධිපතිතුමා වෙන්න පුළුවන් නමුත් මට පේන්නේ නැහැ ජනතාවගේ අර්බුදය විසඳන්න ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කරන සර්වපාක්ෂික ආණ්ඩුව කියලා කියන එක තම තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සැනකෙලියක් විදියට වෙන්දේසි පොලක් විදියට පාවිච්චි කරොත් ඒක ජාතික අපරාධයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කියන්නේ මෙරට හැම විධායක ජනාධිපතිවරෙක්ම කඩවුණු පොරොන්දුවේ අධ්‍යක්ෂකවරු විදියට ඉතිහාසයට එකතුලා තියෙනවා එතුමාට අවස්ථාවක් තියෙනවා ඔප්පු කරන්න කඩවුණු පොරොන්දුවේ අධ්‍යක්ෂකවරයෙක් නෙමෙයි කියලා අපිට තිබෙනවා ලොකු බ්ලැන්ක් ඒරියා එක මොකද ක්‍රියාමාර්ගය මොකද මේ අර්බුදයට හේතු කාරණාවල පෙළගස් මේ දෙකම ගැන එතුමා සයිලන්ට් ආර්ථික ක්‍රමයක් නැහැ දේශපාලනයෙන් තොරව. එහෙම තියෙන එකක් තියෙනවා නම් මට පෙන්නුවොත් මම ඕනම වන්දියකට යටත් වෙනවා. ෆයිනෑන්ෂල් ඉන්ටෙග්‍රිටි රිපෝට් කියලා රිපෝට් එකක් තියෙනවා. ඒ රිපෝට් එකේ 2009 ඉඳලා 2018 වෙනකොට අපේ රටෙන් ඩොලර් බිලියන 45ක් ආයතාලේ සුපිට වෙලා ගිහින් තියෙනවා. ඩොලර් බිලියන 52යි නේ අපි ඔක්කොම ණය. මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කියන්නේ කරුණාකරලා මේ ජිල්බෝල නඩු දාලා නිකන් මේ ගැලරිය චූන් කරන්න හදන්න නැතුව
කරුණාකරලා අර ගොඩ ගහලා තියෙන ජම්බෝල නඩු ටික දාන්න. වැරදි තීන්දු తీරන වැරදි කළමනාකාරීත්වය නිසා තමයි අපේ රට අද සීග්‍රයෙන් මේ බංකොලොත් තැනට ගිහිල්ලා අද මේ රටේ ජීවත් වෙන 120,000 ජනතාවට වේලක් කර වේලක්වත් කන්න බැරි තැනටපත් වෙලා අසරණ භාවයට පත් වෙලා තියෙනවා. ඩොලර් එක 300 ගියන සත්‍ය තමයි කරන් බිල ඩබල් වෙන්නේ වතුර බිල වැඩි වෙන්නේ. ඉතින් මේකටයි ජනතාව මේ ආර්ථිකේ කඩාවැටපු සීල දෙනාටම දඬුවම් කිරීමත් ඔබතුමාගේ කතාවේ තිබිලා තිබ්බනම් අපි මීට වඩා සන්තෝෂ වෙනවා. ගාලුමුදුර අරගල භූමියේ පිහිටා තිබූ ගෝඨා ගෝගම පුස්තකාලය ඊයේ රාත්‍රියේ ඉවත් කර ගැනීමට පියවරගෙන තිබෙනවා. එහි සිටි තවත් කණ්ඩායම් කිහිපයක්ද අද වන විට ඉවත්ව ගොස් ඇති බබයි අප වාර්තාකරුවන් පැවසුවේ. ගාලු මුදුර ආතරේ අරගලය අද පැවැත්වෙන්නේ 124 වන දිනටයි. අරගල භූමියෙන් මේ වන විට විවිධ කණ්ඩායම් ඉවත්ව ගොස් අවසන්. නමුත් තවමත් සමහර පිරිස් තාවකාලික කූඩාරම්වල රැඳී සිටමින් සිය විරෝධය ආණ්ඩුවට එරෙහිව පළ කරමින් සිටිනවා. මේ අතර ගාලු මුදුර අරගල භූමියේ ස්ථාපිත කර තිබූ පුස්තකාලය ඊයේ රාත්‍රියේ ඉවත් කරගෙන තිබෙනවා. එම පුස්තකාලය පානදුර පරණවත්ත බෝධිය විහාරස්ථානයට රැගෙන ගොස් එම නමින්ම පවත්වාගෙන යන බවයි අරගලකරුවන් පවසා ඇත්තේ. මෙතර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට ගිනිත බිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ලබන 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිරිනගමගේ අද නියෝග කළා. එම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර අධිකරණයට දන්වා සිටියේ සිද්ධීන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පරිහරණය කළ වාහනයට රුපියල් මිලියන 191 ක අලාභයක් සිදු වැති බවයි. ඊට අමතරව රනිල් වික්‍රමසිංහගේ නිවසට රුපියල් මිලියන 14 ක අලාභයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවයි. ගාලු මුදුර ගෝඨා ගෝගම අරගල භූමියෙන් ඉවත්වන ලෙස පොලිසිය කර ඇති නියෝගයක් බලරහිත කරන ලෙස ඉල්ලා අරගලකරුවන් සිවුදෙනෙකු ඉදිරිපත් කළ රීට් පෙත්සම් 4ක් අද අභියාචනා අධිකරණයේ වෙතින් ඉල්ලා අස්කරගෙන තිබෙනවා. මෙම පෙත්සම් සෝභිත රාජකරුණා සහ ධම්මික ගණේපොළ යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී පෙත්සම් කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ඒ සුමන්තිරන් සහ සාලිය පීරිස් යන ජනාධිපති නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකින් ගාලු මුදුර භූමියෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවයි. එබැවින් අදාළ පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමට ඔවුන්ට අවශ්‍යතාවයක් නැති බවයි නීතිඥවරුන් පෙන්වා දී ඇත්තේ. ඒ අනුව අදාළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් අභියාචනා අධිකරණය ඒවා මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කිරීමටද නියෝග කළා. බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් තිදෙනෙකු අපමත මුදාහරණ ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. කොටුව මහේස්ත්‍රාත් තිලිනගමගේ නියෝග කළේ අදාළ සැකකරුවන් රුපියල් 105 බැගින් වූ ශරීර අපමත මුදාහරණ ලෙසටයි. කොළඹ අපරාධ කොට්ටාසය අද අධිකරණයට දන්වා සිටියේ සැකකරුවන් සම්බන්ධයෙන් පැවති හඳුනා ගැනීමේ පෙරටුවේදී සාක්ෂිකරුවන් සැකකරුවන් හඳුනාගත් බවට වාර්තා කර ඇති බවයි. සිය පාලන කාලය තුල කිසිවෙකුට රජයේ තුවක්කුපත් උනේ නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. නීතිය පමණක් ක්‍රියාත්මක කළ බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. තමා ජනාධිපති කළ සමාජ මාධ්‍ය අවසානයේ තමාව නැති කිරීමටද කටයුතු කළ බව හිටපු ජනාධිපතිවරයා සිහිපත් කළා. ඒ කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින් රටේ ජනමාධ්‍යවේදීන් කී දෙනෙක් රට ගියාද අතපය ගන්නවද
ධර්මාධ්‍යයෙන් කේ දෙනෙක් මිය ගියාද ඒ කියන කාරණය මගේ ආණ්ඩුව 2015 ඉඳන් 2019 දක්වා මේ රටේ කිසිම කෙනෙකුට ආණ්ඩුවේ තුවක්කුවක්වත් දුන්නේ නැති ආණ්ඩුව. මම චිර වේදනෙන් එක මිනිහෙක් එළියට අරගෙන වෙඩි තිබ්බේ. මේ රටේ පාදාලයේ තියෙන මිනිස්සුන්ට මම වෙඩි තිබ්බේ. නීතිය ක්‍රියාත්මක එහෙම නැතුව ඔය පහුගිය කාලේ වගේ ඉරගෙදරින් එළියට ගෙනල්ලා වෙන තරකින් කොහෙන් අර හොයාගෙන ගෙනල්ලා ඔන්න කකට බැන්නා ඔන්න පැනලා ගියා පැනලා යනකොට වෙඩි තියන්න සිද්ධ වුණා. ඔහොම එක කතාවක්වත් මං ගැන කියන්න බෑ මගේ අවුරුද්දයි. ඒ විදිහට අපි රටේ වැඩ කෙරුවා. අපිට දැන් කරන්න තියෙන එකම එක දෙයයි ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන ප්‍රතිපත්තිමය සහ දේශපාලන මතවාදය පක්ෂය ඇතුලින් හරියට ඉදිරියට අරගෙන ගිහිල්ලා අපේ නායකත් එක්ක එකතු වෙලා නිවැරදි දැක්මක් සහිතව කෙටි කාලීන සන්තර්පණයන් සඳහා ඇමතිකම් වලට මන්ත්‍රීකම් වලට වරප්‍රසාදන වලට වරදාන වලට ගැති වෙන්නේ නැතුව පක්ෂයක් විදියට අපි සියලු දෙනාම එකට එකතු වෙලා ඉස්සරහට ගියොත් වැඩි කාලයක් ගන්න කලින් මේ රටට නැවත නායකත්වය දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. නොරොච්චුවේ තාපවිදුලි බලාගාරයේ සේවයේ නිරතව සිටින චීන ජාතිකයින් 100කට අධික පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. මෙම පිරිස පසුගිය සතියේ චීනයේ සිට මෙරටට පැමිණ ඇති බවටද තොරතුරු තහවුරු වුණා. අද දින කොවිඩ් මරණ 9ක් වාර්තා වී ඇති අතර ගත වූ පැය 24 තුළ නව කොවිඩ් ආසාදිතින් 214 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ අතර කොවිඩ් වෛරසයට සමාන තවත් නව වෛරසයක් චීනෙන් හමු වී ඇති බවටද අද විදෙස් මාධ්‍ය වාර්තා කළා. නොරොච්චුවේ තාපවිදුලි බලාගාරයේ සේවයේ නියුතු චීන ජාතිකයින් 100කට අධික පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. මෙම පිරිස නොරොච්චුවේ බලාගාරයේ සේවයේ නිරතව සිට චීනයට ගොස් නැවත පසුගිය සතියේ මෙරටට පැමිණ තිබෙනවා. අනතුරුව ඇතැම් පුද්ගලින්ට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග ඔවුන් පෞද්ගලික රෝහලක් වෙත ගොස් PCR පරීක්ෂාවක්ද සිදු කරගෙන ඇති බව වාර්තා වනවා. එම PCR පරීක්ෂණ වාර්තා අනුව චීන ජාතිකයින් 103 දෙනෙකුට මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. මොවුන් හරහා රෝගය තවදුරටත් පැතිර නොයාම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයන් ගන්නා බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. මේ අතර ඊයේ දින කොවිඩ් ආසාදිත මරණ 9ක් සිදුව තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලින් 4 දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ. මේ අතර චීනෙන් තවත් නව වෛරසයක් හඳුනාගෙන තිබෙනවා. කොවිඩ් වෛරසය සහ මංකිපොක්ස් වෛරස ව්‍යාප්ති අතරේ මෙම නව වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන වෛරසයක් බවයි වාර්තා වන්නේ. මෙම නව වෛරසය ලැංගියා නමින් හඳුන්වනවා. මෙම නව වෛරසය ආසාදිතින් 35 දෙනෙකු චීනෙන් හමු වී ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම වෛරසයේ බලපෑම මිනිසුන්ට මෙන්ම ශීරපායි සතුන්ටද බලපාන බවයි වෛරස් රෝග පිළිබඳ විශේෂඥයින් පෙන්වා දෙන්නේ. එසේම ලැංගියා වෛරසයට කිසිදු එන්නතක් හෝ ඖෂධයක් මේ වන තෙක් නිපදවා නොමැති බවද විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ලැංගියා වෛරසය වැළඳුණු රෝගියෙකුගේ මිනිස් අක්මව සහ වකුගඩු අඩපණ වීමේ හැකියාවද වැඩි බවයි වාර්තා වන්නේ. ප්‍රථම වරට ලැංගියා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වී ඇත්තේ නැගෙනහිර චීනයෙන්. හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන අයට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම වළක්වාලමින් පනවා තිබෙන නියෝගය සැප්තැම්බර් මාස 5 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. රුහුණු මහා කතරගම දේවාල ඇසළ මංගල්ලේ 13 වන පෙරහැර අද දින විදි සංචාරය කිරීමට නියමිතයි. මේ අතර හෙට දින අවසන් මහා පෙරහැර පවත්වා ඇසළ මංගල්ලේ නිමවට පත්වනවා. දිය කැපීමේ මංගල්ලේ 12 වනදා සිදු කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ රාජකීය තායිලන්ත තානාපති ජෝර්ජ් හාන්පොල් හා ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුකේතැන්න අතර හමුවක් ඊයේ පැවැත්වුණා. ඒ නාවික හමුදා මූලස්ථානයේදී ජාතික නිවාස අධිකාරිය සතුන් නිවෙස්වල ජීවත්වන පවුල් සඳහා හිමිකම් ඔප්පු ලබා දීමට පියවරගෙන තිබෙනවා. ඒ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් මතයි. ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙස අර්ජුන රණතුංග පත් කර තිබෙනවා. පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ක්‍රීඩා සභාවේදී සිදු කෙරුණා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමුගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. යළි හමුවෙමු හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවවර රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න. Oh, 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 oh,